රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. මේ කාලීන මාතෘකාවක් වෙලා තියෙනවා මේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරපු මේ කරුණු කාරණාව. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මම දකින්නේ මේ කරුණ සමහර අයට හාස්‍යයට කරුණක් වෙලා තියෙනවා. හාස්‍යයට කරුණක් නෙවෙයි, ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕනේ. මොකද පිරිමි විදියට මං හිතන්නේ ඔබ තුමල්ලා සියලු දෙනාම සංවේදී ප්‍රජාවක් විදියට, සංවේදී පිරිමින් විදියට හැමෝටම ඉන්නවා හැමෝම. මොකද අපි උප්පත්තිය ලබන්නේ අම්මගේ ගර්භාෂය තුළ. ඉතින් මේක ගැන විවේචනාත්මකව කතා කරන්න කාට හරි අයිතිය තියෙනවනේ, ගර්භාෂය උපදෙන්නේ නැතුව කලලේ තියෙන්න ඕනේ. එහෙනම් මේ ටියුබ්, මේ කියන්නේ නල උපතක් සෙද්ධ වෙන්න ඕනේ. ඉතින් කලලයක් තුළ ඉපදිලා අපි හැමෝම මේ අම්මගේ ගර්භාෂය තුළින් එළියට එනකොට අපි හැමෝම මේ අත්දැකීම තියෙන පිරිමි වුණත් කාන්තාව වුණත් සංවේදී මාතෘකාවක් ඔස්සේ ආපු ගමනක මේ හොඳ මං හිතන්නේ කාලීන මාතෘකාවක් වෙලා අද සංවාදයක යෙදිලා තියෙනවා. ඒ නිසා තියෙන ප්‍රශ්නේ මේ සනීපාරක්ෂක තුවා කියන එකේදී ප්‍රධානම මම අඳුරගත්ත දෙයක් තමයි මේක දිගු කාලීනව හොඳ සැලසුමක්, ඒ වගේම කාන්තාව විදියට සමාජයේ එළිපිට කතා නොකරට හැම කාන්තාවක්ම මේ මුහුණ දුන්නු සිද්ධියක්. ඉතින් ඒක නිසා පළවෙනිම කාරණේ මේක පාසල් දරු දැරියන්ගේ දැරියන්ගේ මාතෘකාවකට යොදුර වෙලා තියෙන. මොකද සමහරවිට දරුවෝ ලෑස්ති වෙලා යන්නේත් නැහැ පාසලේදී, ඒ ආර්ථවේ හැදුනම සමහරවිට ලොකු අපහසුතාවයක්. ඉතින් ඒ වගේ වෙලාවලට දරුවෝ අහුවෙච්ච දෙයක් සමහරවිට රෙදි කෑල්ලක් වුණා හරි පිරිසිදු බවක් නැහැ, තමාගේ පෞරුෂත්වය රඳවා ගන්න සමාජ අපහසුතාවලින් මේ බේරෙන්න මොනවා හරි දෙයක් ඒ තියෙන දෙයක් පාවිච්චි කරනවා. එතකොට ඒ හින්දා මෙතෙන්දි පාසල් දැරියන් කෙරෙහිම අවධානය යොමු කළා. මේ සනීපාරක්ෂක තුවා ලබා දීමේදී වැදගත්ම දේ තමයි එතන මෙතන තියෙන්න ඕනේ නියම විදියට හරි ප්‍රමිතිකරණයක් එක්ක විසබීජ නැති, නැත්නම් ඒ කියන්නේ ප්‍රමිතියක් නැත්නම් වැඩක් නැහැ. අපි අපේ ඉලක්කය සපුරෙන්නේ නැහැ නේ. අපි බලන්නේ ආසාදන වළක්වලා දිගු කාලීනව තියෙන ව්‍යසනය වළක්වන්න නම් අපි ඒක නියම සනීපාරක්ෂක තුවායක් කියන්නේ හොඳට, ඒ කියන්නේ විසබීජ නැති එකක් දෙන්න ඕනේ. එතකොට ඒකෙදි අඩු මුදලට ඒ වගේම ලබා දෙන්න හරි නොමිලේ ලබා දෙන්න හරි පාසල් දරුවන්ගෙන් හරි ආරම්භ කරොත් මං හිතන්නේ ලොකු සේවයක්. ඊළඟ කාරණේ තමයි අපි මේක ගැන කතා කරනකොට, සනීපාරක්ෂක තුවා ගැන කතා කරනකොට මේ පිරිමින්ට විහිළුවක් වුණාට කාන්තාවෝ මං ඉස්සෙල්ලා කිව්වා වගේම කාන්තාව ගොඩක් සතුටු වෙනවා. සමහර පිරිමින්ට ඒක ගැන විහිළුවක් වෙලා ඇත්තේ මේ ආර්ථවේ හැදෙන්නේ නැති නෝන්ලා ගෙදර ඉන්නවා ඇති. සමහරවිට ආර්ථය ඉවරලා ඔසප් වීම නතර වෙලා ඇති, මෙන පෝස් කියන එක වෙලා ඇති. ඒක වුණාම ඉතින් ඒගොල්ලන්ට ඒක විහිළුවක් වෙනවා ඇති. නමුත් ඒක මං කිව්වේ අර ප්‍රජනක කාලයේ සපුරන අයට මේක මේ අපිට ලොකු අභියෝගයක්, ඒ වගේම අපිට ලොකු අවශ්‍යතාවයක්. ඉතින් ඒක නිසා ඒ වගේ අය ගැන ඇත්තටම කනගාටු වෙනවා. මොකද සමහර තැන්වල අපි දැකලා තියෙනවා කාන්තාවක් අම්ම කෙනෙක් ඉන්න තැන්වල ඒ විදිහට කතා කරන එක හරි සමාජයේදී ඒක සමාජයේ පිළිකුල් කරනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මේ සනීපාරක්ෂක තුවා ගැන කතා කරපු එක මං හිතන්නේ අපි මේ වෙනකොට මේ ගැන අවධානය යොමු කරලා තියෙන්නේ ඉන්දියාවේ. අරුණාචල මහත්මා තමයි මේ පැඩ්මෑන් කියලා මේ වෙනකොට එතුමාගේ තමයි සංකල්පය අඩු මුදලට හොඳ සනීපාරක්ෂක තුවායක් ලබා දෙන්න. Breaking.lk.